ගිනිලලා මෝටර්ස් YouTube channel එකට ඔබ සැම ආයුබෝවන් කියලා පිළිගන්නවා. අපි මේ YouTube channel එකෙන් කරන්නේ ඔබගේ කාර්මික දිනුව කාර්මික දැනුම වැඩි දියුණු කිරීමයි. ඒ කියන්නේ වාහනයක් පාවිච්චි කරන ඔබත් වාහනයක් අලුතෙන් ගන්න යන ඔබත් ඩොල්ෆින් වාහනයක් ගන්න විටදී බැලිය යුතු දේවල් ගැන වැඩි විස්තර ඔබගේට ලබා දීමටයි අපේ බලාපොරොත්තුව. මේකේ ටින්කරින් වැඩක් කරලා නැහැ කියන්නේ. ඒ කියන්නේ වාහනේ හොඳ තත්ත්වෙන් තියෙනවා. අපි දෙපැත්තම මේ විදිහට බැලිය යුතුයි. නැත්තම් ඇත්තටම මේ වාහනේ රිපෙයාර් එකක්, ඒ කියන්නේ ටින්කරින් වැඩක් කරලා තියෙනවා. අනිත් එක තමයි අපි බොඩිය ගැන හොඳට අවධානය යොමු කරන්න ඕන. මුලින්ම අපි හොඳට තට්ටු කරලා මේ සද්දේ එන්න ඕනේ. ඇත්තටම මේ කැට්ලොයි නැත්තම් හොඳ හඬක් එනවා. ඒ කියන්නේ තහඩුවකට වදින සද්දේ හොඳට ඇහෙනවා. මේ එතනයි මෙතනයි වෙනස අපට හොඳට පේනවා. මේ ඔයිල් ප්‍රමාණයෙන් යටට විදිය එන විදියට මේ කූර සකසලා තිබුණොත් එම ඔයිල් උඩට එන්නේ නැහැ. අන්න ඒ වගේ අවස්ථාවක අපිට බලා ගන්න බෑ එන්ජින් එකේ කන්ඩිෂන් එක කොහොමද කියලා. අපි කරන්න ඕන එන්ජින් එකට ඔයිල් දාන මූඩිය ගලවලා ස්ටාර්ට් එකේ විනාඩි 3ක් විතර තියෙන්න ඇරලා මේ මූඩිය තුලින් එන්ජින් එකේ දහන වෙන හුමාලය, ඒ කියන්නේ දුම වගේ එනවනම් ඒ එන්ජින් එක සාමාන්‍ය ගානට ගෙවිලා තියෙන්නේ. එහෙම තමයි පහසුම ක්‍රමය බලා ගන්න අපිට එන්ජින් එකක තියෙන තත්ය. අනිත් එක තමයි අපි මේක බලන්න ඕනේ ගෑස්කට් එකේ තත්ය කොහොමද කියලා. අපි ඒක බලන්න එකම දේ තමයි කරන්න ඕනේ පරීක්ෂණේ. අපි රේඩියට කැප් එක මේ විදිහට අරින්න ඕනේ. දැන් මේක රේඩියට කැප් එක ඇරලා තියෙන්නේ. මේ විදිහට ඇරලා ස්ටාර්ට් කරන්න ඕනේ. ස්ටාර්ට් කරලා සාමාන්‍ය විදිහට වතුර කැරකෙනවා නම් ඇත්තටම මේ ගෑස්කට් එකේ ගැටලුවක් නැහැ. නමුත් ඒ විදිහට ඇරලා ස්ටාර්ට් කරනකොට මේ වතුර තුලින් බිබුලු මතුවෙනවා නම් ඒ ගෑස්කට් එකේ ලීක් එකක් තියෙනවා. එහෙම වුණොත් මේ එන්ජින් එකේ රිපෙයාර් එකක් තියෙනවා. අපි යන්නේ මේ වගේ දේවල් තුලින් මේ එන්ජින් එකක් අඳුනගත්ත හැකි ගෙවිලද නැත්නම් එන්ජින් එක දුවන්න පුළුවන් හොඳ තත්ත්වෙද තියෙන්නේ කියලා. හරි. ඒ වගේම විශේෂ කරුණක් තමයි මේ 2 wheel හා 4 wheel කියන එක. මේක ඇත්තටම 2 wheel එකක්. 4 wheel ඒ කියන්නේ 4 wheel වාහනයක් ලංකාවේ මාකට් එක අඩුයි ටිකක්. කොටස් වලට ගන්නේ 2 wheel එකක්. 4 wheel එක මිලෙන් වුණත් ඇත්තටම ලක්ෂණ තත්ත්වයක් අඩුයි. ඒ අරුණු කොට ගොඩාක් දුරට භාවිතයට ගන්න සාමාන්‍යයෙන් 2 wheel එකක්. ඒ කියන්නේ 4 wheel එකේ රිපෙයාර් එක වැඩි, සස්පෙන්ෂන් ගෙවෙනවා, ඒ වගේ ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඊට අමතරව ඇත්තටම අපි එන්ජින් එක ගන්නකොට ගොඩාක් දුරට බලන්න ඕනේ 2 wheel 3 wheel එන්ජින් ගොඩාක් දුරට පාවිච්චි කරනවා වැඩි. ඒ කියන්නේ ඩීසල් හොඳට කරනවා. නමුත් 5 wheel වගේ භාවිතා වෙනවා අඩුයි. සාමාන්‍යයෙන් ගොඩදුරට අලුතානට එන්නේ 5 wheel එක. 5 wheel එන්නේ මේ තරම් භාවිතා වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් 6-යක් දුවන වාහන වලට අපිට ගොඩක් දුරට වැඩගත් වෙන්නේ 3 wheel හා 2 wheel එන්ජින් තමයි. ඉතින් අපි බලන්න ඕනේ මේ කරුණ විශේෂයෙන්ම 2 wheel 4 wheel ප්‍රශ්නය. ඉදිරියේදී අපි අපේ වීඩියෝස් වල වාහන සම්බන්ධවත්, වාහන අමතර කොට සම්බන්ධවත්, ඒ වගේම සෑම වාහනයකම සස්පෙන්ෂන් ක්‍රියාවලිය, ඒ වගේම එන්ජින් එකේ ක්‍රියාවලිය, ගියර් බොක්ස් එකේ ක්‍රියාවලිය, ඒ වගේම පීනියන් එකේ ක්‍රියාවලිය, ඒ හැම දෙයක්ම ඔබ හැම දිනාටම පැහැදිලි කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒවයි ක්‍රියාකාරීත්වය, ඒව පාලනය කරන්නේ කොහොමද, ඒව අපි වාහනයක් පදවන විට පදවන්නේ කොහොමද, ඒ හැම දෙයක්ම අපි දැනුම ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. අපේ YouTube එක subscribe කරලා bell item එක click කරන්න.